ඉස්කෝලේ පාසලේ ඉන්න පුළුවන් කාටද කියන්නකෝ. ඇයි දැන් අඬන්නේ? දැන් කිරියම්ම ඕනේ කියලා අඬලා හරියන්නේ නැහැ. දැන් ඉස්කෝලේ පාසලේ කාටද ඉන්න පුළුවන්? කවුද පාසලේ ඉන්නේ? පාසලේ කවුද පුතේ ඉන්නේ? ආ ලොකු සර් ඉන්නවා. තව ටීචර්ස්ලා ඉන්නවා. තව තව කවුද ඉන්නේ? ළමයි ඉන්නවනේ. ආ එතකොට ඉස්කෝලේ පාසලේ වා දැකලා තියෙනවද අම්මලා තාත්තලා ඉන්නවද? නැහැ. කිරියම්මලා ඉන්නවද? නැහැ. එහෙනම් කිරියම්ම ගියා කියලා අඬලා හරියනවද? එයාට ඉස්කෝලේ ඉන්න බෑ නේද? ආ පුතාගේ ගෙදර ඇවිල්ලා ටීචර් ඉන්නවද? නැහැ නේ. පුතාගේ ගෙදර ඇවිල්ලා ලොකු සර් ඉන්නවද? නැහැ නේ. ගෙදර ඉන්නේ කවුද? පවුලේ අය විතරයි නේද? ආ එහෙනම් ගෙදරදී පවුලේ අයත් එක්කනේ ඉන්නේ. ඉස්කෝලේ ඉන්නේ කවුද ඉන්නේ? ටීචර්ස්ලා නේද? ටීචර්ස්ලා ඉන්නවා. ඊට පස්සේ කවුද ඉන්නේ? ලොකු සර් ඉන්නවා නේ. එහෙනම් ගෙදරයි ඉස්කෝලේ වෙනස් නේද? ගෙදර ඉන්නේ වෙන කට්ටියක්. පාසලේ ඉන්නේ වෙන කට්ටියක්. ආ පාසලේදී වැඩිපුරම හැමෝම ඉන්නේ කාත් එක්කද? ටීචර්ත් එක්කනේ. එතකොට පාසලේදී ඔයාගෙන කවුද බලාගන්නේ? කවුද ඔයාගෙන බලාගන්නේ? ඔයා අඬද්දී, ඔයා කද්දී, ඔයා සෙල්ලම් කරද්දී කවුද ඔයාව බලාගන්නේ? ටීචර්. ආ එහෙනම් අඬන්න, එහෙනම් කිරියම්මලාට අම්මලාට ඉන්න බෑනේ. ටීචර්ට තමයි ඉදි නේද? ටීචර් තමයි පුතාව බලාගන්නේ. එහෙනම් අඬලා හරියන්නේ නැහැ නේද? ආ එහෙනම් ආය අඬනවද? නැහැ. වෙරි ගුඩ්. ආ එහෙනම් දැන් ගිහලා සෙල්ලම් කරලා ඉන්න හැමෝම. ආය අඬන්න එපා ඈ. ඉස්කෝලේ අම්මලාට ඉන්න බෑනේ නේද? අම්මලාට ඉන්න බෑ, ටීචර්ස්ලාට විතරයි. ආ දැන් ගිහින් සෙල්ලම් කරලා ඉන්න ඉක්මනට යන්න පුතේ.